COVID-19 වෛරසය හමුවේ වසර එකමාරක පමණ කාලයක් පාසල්වල අධ්‍යයන කටයුතු අඩාලව පැවතුණා. රටේ නව සාමාන්‍යකරණයට ලක්වීමත් සමග පාසල්වල ඉගැන්වීම් කටයුතු අදියර 4ක් යටතේ ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු දා තිබෙන්නේ. එහි පළමු අදියර ලෙස හෙට දින දෙවෙනි පුරා සිසුන් 200ට අඩු පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ විවෘත කිරීමට කටයුතු දා තිබෙනවා. පාසල් විවෘත කරන දිනයන් අධ්‍යාපන බලධාරී නිවේදනය කිරීමත් සමග බොහෝ ප්‍රදේශවල සිසු දෙමාපියන් එක්ව තම පාසල්වල පිරිසිදු කිරීමේ කටයුතු පසුගිය දින කිහිපෙම සිදු කරනු දක්නට ලැබුණා. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ කුමන බාධක පැමිණියත් නියම කරගත් පරිදි හෙට දින පාසල් විවෘත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හා රිජ්වේ ආර්යාල අමාරුහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ වසර එකමාරක් පාසල් වසා තැබීම හේතුවෙන් හෙට දින පාසලට පැමිණෙන සිසුවා විවිධ මානසික පීඩනයකට හා බියකට පත්ව ඇති බවයි. ඇත්තටම කිව්වොත් මේ දරුවන් ලොකු බීතිකාවකටත් පත් වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ල අවබෝධ කරගෙන අපි දරුවන්ව පිළිගන්න ඕනේ. ඒ සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා වෙන්නේ ගුරුවරයා. මේ අතර දින 100කට වැඩි කාලයක් සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසු හෙට දින පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සංගම් විවිධ මත පළ කරනු ලැබුවා. දරුවන්ට අයිමි වූ අධ්‍යාපන සංග්‍රාමය ආරම්භ කරන මහා පියවරක් විදියට හෙට දිනය ඒ දිනේදී පැමිණෙන සියලු විදුහල්පතිවරු සියලු ගුරු මෑණිවරු ගුරු පියවරු වීරවරයන් විදියට අපි එදා හෙට දිනේ අපි සලකනවා දවන්තම අරගලය අපි ආරම්භ කරනවා එටසා අනිද්දා දින තවමත් ආරම්භ කරලා තියෙන්නේ පළමු අධියරේ පාසල් පමණයි මේ අධියර හතරේම පාසල් ආරම්භ වුණාට පස්සේ අපි ඉදිරි වර්ජන ක්‍රියාමාර්ග අපි ප්‍රකාශයටපත් කරනවා 25 සේබේට ඇවිල්ලා පාසල් අවුල් කරන්න හෝ දෙමව්පියන්ගේ මොළ හොදලා දෙමව්පියෝ උසි ගන්නවන්නට හෝ ගියොත් ඔවුන්ට යම් කිසි නරක ප්‍රතිචාරයක් අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවගෙන් දෙමව්පියන්ගෙන් ඔවුන්ට එල්ලවේ කියලා අපි විශ්වාස කරනවා අපි කියන්නේ එතෙන්ට ඇවිල්ලා මේ ගුරු විදුහල්පතිතුමන්ගේ සටන මොට කරලා මේ රටම අවුල් කරන මේ කුමන්ත්‍රය වහාම අතිරමන්න නවත්තන්න කියන නිවේදනය අවසන් වශයෙන් උත් අපි මේ වෘත්තීය සමිති නායකයන්ට දැනුම් දෙන්න කැමතියි ආණ්ඩුවේ හොරණේ හඬවල් අද හැම තැනම පාරම්බානවා 21 වෙනිදාට සියලු ගුරුවරු විදුහල්පතිවරු පාසලට එනවා කියලා. අපි ලෑස්ති නැහැ කාගේවත් දේශපාලන බලය තහවුරු කිරීම සඳහා ඕන් කියන දිනවල පාසලට පැමිණෙන්නට. මේ අතර හෙට දින ඌව පළාතේ විවෘත කරන පාසල් පිළිබඳ සොයා බැලීමට ඌව පළාත් ආණ්ඩුකාර AJ මුසම්මිල් මහතා අද පාසල් කිහිපයක් නිරීක්ෂණය කළා. එමෙන්ම දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාද විවෘත කරන පාසල් පිළිබඳව සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ අතර හෙට දින සේවයට වාර්තා නොකරන ගුරුවරුන්ගේ නොවැම්බර් මාස වැටුපා තිටුවීමට පියවර ගන්නා බවට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සිදු කළ ප්‍රකාශයට ලංකා ගුරු සංගමයෙන් අද ප්‍රතිචාර දැක්වුවා. හෙට ගුරුවරුන්ගේ පැමිණීම සම්බන්ධව විදුහල්පති ගුරුවරුන්ගේ පැමිණීම සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් ඉතා ඉක්මනින් ලබා දෙන්නේ කියලා. මේ නොපැමිණි අයට මම සලකා බලනවා නොවැම්බර් මාසේ වැටුප් ලබා දීම අතිටුවන්නට. එහෙම පඩි නතර කරන්න වැටුප් නතර කරන්න ඔබට අයිතියක් නැහැ ආණ්ඩුවෙන් ලැබුණු මස් කටුව එතරම් මිහිරිද ලෝකේ නැති නීති පෙන්වමින් ගුරුවරුන්ගේ වැටුප් කපන්නවත් අපි කියනවා නැහැ පුළුවන් නම් වැටුපට අත තියලා පෙන්වන්න හෙට දින පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු හා උතුරු මැද පළාත් ප්‍රධාන සංගනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් මෙලෙස අදහස් පළ කළා හෙට දිනේදී නැවත මේ ශ්‍රී ලංකා දූපතේ අරුණල් උදාවේයි අපි උදෙක්ම බලාපොරොත්තු වෙනවා වසර එකමාරකට පමණ පසුව නැවතත් තිරසාර ආකාරයට පාසල් ආරම්භ වීමට සූදානම් වෙන උත්තුංග අවස්ථාව ගුරු දෙවිවරුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබේ ගුරු දේවත්වය ආරක්ෂා කරගෙන ඔබ මේ කරන මහා පුණ්‍ය කර්මය මේක වැටුපට කරන රස්සාවකටත් වඩා ඔබ කරන පුණ්‍ය කර්මය මේක කාගේ හෝ ජයක් හෝ පරාජයක් නෙවෙයි අපි ඔක්කොම පරාජිත තත්වයට පත්වලා ඉන්නේ. ඒක නිසා අපි ඔක්කොම දිනන්න නම් අපි ඔක්කොම එකවන්න වැඩ කරන්න ඕනේ. මේ අතර අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අප සමග ප්‍රකාශ කළේ මීට පෙර තීරණය කළ පරිදි හෙට දින පාසල් විවෘත කරන බවයි. දෙමව්පිය බලාගෙන ඉන්න ළමයි පාසලට අරගෙන එන්න. ළමවනි සූදානම්ෙන් ඉන්න 21 පාසල් එන්න. අනිවාර්යෙන්ම පාසල් පටන් ගන්නවා. පාසල් පටන් ගන්නවා අනිවාර්යෙන්ම 21 වෙනිදා හුදේ පාන්දර දරුවන් රැගෙන දෙමව්පිය පැමිණෙනවා. දෙමව්පියන්ට පැමිණෙන සා ආපහු ගමන් කරන්න ගුරුවරුන්ට අවශ්‍ය නම් ගමනාගමන පහසුකම් පවා සූදානම් කරලා තිබෙනවා.